ඓබෝල් සිද්ධාර්ථම අදත් එකතු වෙලා ඉන්නේ පොලිටික්ස් එක. ඉතින් කැසට් වගේ ගැසට් ගන්න මේ කාලේ ඊයේ දවසේ අපිට තවත් කැසට් එකක් හම්බුණා. මේ ජනාධිපති කාර්ය සාධක බලකාය එක රටක් එක නීතියක් හදන්න මේ හදපු එකේ අර ගලවඩත්තේ ඥානසාර ආමුදුරුවන්ගේ තටු කපලා එහෙම නැත්නම් තටු ගැට ගහපු අලුත් ගැසට් එකක් අපි දැක්කා. ඒකෙන් තේරෙන්නේ අලි සබ්රි එහෙම නැත්නම් මේ අප්සෙට් එකේ ඉන්න අලි සබ්රි අර ඉල්ලාසීමයි එහෙම නැත්නම් මේ ඔක්කොම අරගෙන ජනාධිපතිතුමා ගාවට ගිය අලි සබ්රි ජයග්‍රහණය කළා තියෙනවා. අත්‍යවශ්‍ය කිව්වොත් මේක ජයග්‍රහණයක් කියලා කියන්නේ මේක සාමාන්‍ය නිකන් බැලුවොත් එහෙම මේක ඇත්තටම මේක හරි වැරදි කෙනෙක් ගැලපෙන්නේ නැහැ. දැන් අධිකරණ අමාත්‍යතුමා දන්නේ නැතුව අධිකරණයේ ගැන එහෙම නැත්නම් මේ අධිකරණයට අත ගහන්න පුළුවන් කාර්ය සාධක බලකායක් හදලා ඒකේ සභාපතිවරයෙක් පත් කළා ඒකේ කට්ටිය පත් කළා ඒ ඔක්කොම කරනවා අධිකරණ අමාත්‍යතුමා දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. එතකොට ඒක සමහරට අගමැතිතුමා දන්නේ නැහැ. සමහරට පාර්ලිමේන්තුව දන්නේ නැහැ. ඉතින් මහ ජනතාව ගැන මොන කතාවක් දන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනකොට මේකේ බලතල අඩු කරලා ඊයේ කැසට් පත්‍රයක් එළියට එනවා ජනාධිපතිතුමාට අතිවිශේෂ කැසට් පත්‍රයක්. මේ අලුත් කැසට් එකට අනුව මේක මීට පස්සේ මේක කරන්න තියෙන්නේ එක රටක එක නීතියක් හා සංකල්පයේ ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ පාර්ශ්වයන් දරන අදහස්. විවිධ පාර්ශ්වයන් දරන අදහස් මතවාද සැලකිල්ලටගෙන ඒ සංකල්පය අධ්‍යයනය කර ඉන්පසුව ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පයක් එමෙත රාමුවක් ඇතුළත තුළ සකස් කරන්න. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න තමයි මේගොල්ලන්ට නියම වෙලා තියෙන්නේ. මේගොල්ලන්ට තියෙන්නේ හදන්න නෙමෙයි. විවස්ථාව හදන්නවත් ඒ වගේ දේවල් නෙමෙයි යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇතිනේ අර ඉස්සලා හිටපු තරයි දැන් හිටපු තරයි අතුරු කුත් ඉස්සලා මේ ගහලා තිබිච්ච කැසට් එකෙන් ඒගොල්ලන්ට තියලා තිබුණා ගොඩක් බරපතල බලතල ගොඩක්. ඒ කියන්නේ මේ අධිකරණ අමාත්‍යාංශයේ මොනවද මේකේ වෙන්නේ එහෙම නැත්නම් මේකේ තියෙන කෙටුම්පත් එහෙම නැත්නම් මේකේ තියෙන හැම දෙයක්ම මේගොල්ලන්ට විශ්ලේෂණය කරලා වෙලා මේගොල්ලන්ට මේ ගැන වෙනමම ඒගොල්ලන්ගේ අර්ථකථනයක් ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් මේකට ඒගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න නෙමෙයි මේගොල්ලන්ට ඒගොල්ලන්ට පුළුවන්කම තිබුණා සම්පූර්ණ මේකට මේක අපි කරන්න ඕනේ එහෙම නැත්නම් මේක තමයි වෙන්න ඕනේ කියලා නීති එහෙම නැත්නම් සම්පාදනය කරන්න. දැන් මේ දෙයක් සම්පූර්ණම නැති වෙලා තිනවා ගලබඩත්තේ ඥානසාර ආමතුරන්ට ප්‍රමුඛ මේ පිරිසට. ඉතින් දැන් ඒගොල්ලන්ට පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්න. කට්ටිය මේ මොකද්ද දැන් අහන්නේ නැත්නම් පාරට ගිහිල්ලා වෙනත් ආගම් ජාතීන් එක්ක කතා බහ කරලා ඒගොල්ලෝ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ රටට අත්‍යවශ්‍ය වෙන්නේ මොකද්ද හරියටම දෙය කියලා යෝජනා විතරක් ඉදිරිපත් කරන්න පුළුවන් තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගල්බඩත් ඥානසාර ආමතුරන්ගේ තත්ත්වය ගැට ගහලා තියෙනවා. ඒ වගේම එකෙන් දෙන්නේ අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. මේකෙන් දෙන්නේ කයින් වෙලා ගිහිල්ලා තියෙන මහාචාර්ය දයානන්ද පණ්ඩා ඒ වගේම කථිකාචාර්ය මොහොමඩ් ඉත්තිකාෆ් කියන මේ දෙදෙනාම මේකෙන් ඉල්ලාසෙ තාම වැඩ පටන් අරගෙනත් නැහැ. අපි දන්න හැටියට. නමුත් ඉල්ලාසෙලා තියෙනවා. ඒ වගේම මේ සංගතිය පොඩ්ඩක් වෙනස් වෙන්න තව තුන් දෙනෙක් ඇතුළත් කරලා තිනවා දෙමළ ජාතික දෙමළ ජනතාව නියෝජනය කරන්න. ඒක හොඳ දෙයක්. මොකද මේකේ සම්පූර්ණ මුස්ලිම් එහෙම නැත්නම් සිංහල කියන අන්තවාදයක් වගේ එකක් තිබුණා. මේකට දෙමළ පිරිසකුත් මේකට ඇතුළත් වෙන්න ඕනේ කියන තමයි අපේ හැඟීම. හොඳයි ඒක. මොකද මේ වගේ දෙයක් රටක කර නීතියක් කියලා කිව්වට පස්සේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ මොනවද වෙන්නේ කියලා. ඒක නීතියක් නැහැ. අපි උග දැන් හොදෝද අපුල්ලන්න තේරුමක් නැහැ. ඒක රටක් නැහැ. ඒක නීතියක් නැහැ. නීති එක එක්කෙනාට වෙනස්. එකෙක උස් පහත් මිනිසුන්ට වෙනස්. මේකත් ඉතින් මේක තාමානේ අර මේකත් කරගෙන කාලයේ ගෙවන්නේ එහෙම නැත්නම් මොනවාරි මේ උත්තේජනයක් දෙන්න හදනවත් දන්නේ නැහැ ඉතින් මිනිසුන්ට. අපි බලමු ඉතින් මොකක්ද මේක වෙන්නේ කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච දේ ඇත්තම මොනවුනත් මේ අලිසබ්බි කියන්නේ අධිකරණ ඇමතුමා
මේ මිනිස්සයා මේ ලෝක හතරක් දන්නේ නැතුව එකපාරට මේකේ එකපාරට මේ අධිකරණයේ වෙන්නේ එහෙම නැත්නම් අධිකරණයේ අමාත්‍යාංශයට බලපාන සාධක ටිකක් එකතු කරන්න කොහෙන් හරි ඉන්න කට්ටියක් එකතු වෙලා එහෙම නැත්නම් අන්තවාදීන් කියලා වෙලා හම් අඩු ගහිච්ච කොට්ටාසයක් එකතු වෙලා මේකට සම්බන්ධනය කරන්න නම් ඔත් මේ අපේ මේ නීති විනාශ කරන්න ඒක පොඩි ගැටලුවක් තියෙනවා ඉතින් මොනවා වුණත් අලි සබ්බී මොනවා වුණත් ඒකින් පසුතැවීමට ලක් වෙන ගැන අපි ඒකට කලකිරීමක් ඇති වෙනවා මොකද මේ මනුස්සයා නෙමේ මහයක අධිකරණ අමාත්‍යතුමා මේ මනුස්සයා දන්නෙත් නැහැ අද ඕක නෙමේ කාරණාව අද පාර්ලිමේන්තුවේ නියම කතාවක් කියන මේක චුට්ටක් අහන්නක බලන්න ජනාධිපතිතුමාට තිබෙන බලතල කාර්ය සාධක බලකායන් පත්කිර කිරීමට තිබෙන බලතල යටතේ මේ ඉටු කර තිබෙන්නේ. එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමා කිව්වා. නිර්දේශයන්ව යම්කිසි යෝජනා එනවා නම් අධිකාරාමාත්‍යතුමා එක්ක සාකච්ඡා කළා තමයි මේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ඕනෑම කාර්යක සාධක බලකායක් ජනාධිපතිතුමා පත් කරාම සිදුවෙන්නේ. කතානායකතුමාට අගමැතිතුමත් සභානායකතුමත් එක විට අසරණ භාවයට පත් වෙච්ච ස්වභාවයක් මට පේනවා. ඒ කියන්නේ මම නිශ්චිත වශයෙන් ප්‍රශ්නයක් ඇහුවා මෙම කාර්ය සාධක බලකායට ජනාධිපතිතුමාට බලය තිබෙනවා. මම මේක නිශ්චිත වශයෙන් ඇහුවා එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා සහ සාමාජිකයා අත්කිරීමේදී කවර නිර්ණායකයා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට බලය තියෙනවා තමයි මොකක් හරි කාර්ය සාධක බලකායක් පත් කරන්න. හැබැයි එතුමත් ඒ අය පත් කරන සාමාජිකයන් පිළිබඳ යම් ඇගයීමක් තියෙන්න ඕන. එහෙම නැතුව මම හිතනවා දීර්ඝ කාලයක් ජනාධිපති ඌරේ වැඩ කරපු වර්තමාන අගමැතිතුමාට මේ පිළිබඳ අවධානයක් තිබෙනවා. ඔබතුමා දන්නවා ඔබතුමා විසින් කාර්ය සාධක බලකායක් පත් කරනකොට ඒ විෂය පිළිබඳ කණ්ඩායම් පත් කරලා ඔවුන්ගේ නාම යෝජනා අරගෙන තමයි ඔබතුමා කාර්ය සාධක බලකායක් පත් කරේ. එතකොට ඒවා පිළිබඳ අපිට විවිධ ගැටලු තියෙන පුළුවන්. නමුත් ඒ කාර්ය සාධක බලකායම් පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. හැබැයි මේ වෙලාවේ සිදු වී තිබෙන දේ තමයි කාර්ය සාධක බලකායක් පත් කොට තිබෙනවා විශේෂයෙන්ම මේ අපේ විවිධ ජන කොටස් මත පදනම් වූ නීති සමුදායක් තිබෙනවා. ඒවා ප්‍රාදේශීය නීති අනන්‍යතාවයන් සහිත නීති තිබෙනවා. මේ ඔක්කොම පොදු නීතියක් යටතේ ගින්. ඒතර ඒකට එරෙහිව විශාල හඬක් නගපු. ඒ අනිකාගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න ඕනේ කියලා කඳ නගපු කණ්ඩායම මෙවැනි පොදු ව්‍යායාමයක් වෙනින් පත් කිරීමේදී අපිට මේ දැනෙන එකට වඩා වෙන මොනවද සැලකිල්ලට භාජනය කරපු එක තමයි මම අහපු ප්‍රශ්නේ. මේ අගමැතිතුමාගෙන් පස්ව සභානායකතුමා පිළිතුරු ලබා දුන්නත් ඒ නිශ්චිත ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණේ නැහැ. කමක් නැහැ. මට තේරෙනවා. ඉතින් අපේ රටේ නීතිය සම්පාදනය කිරීම ප්‍රධාන කාර්යභාරයේ තිබෙන අධිකරණ අමාත්‍යතුමාගේවත් අවබෝධයක් නොමැති අලි සබ්‍රි මැතිතුමා විසින් පත්තරවලට එතුමා පත්තරවල වාර්තා කළා තිබුණා මාධ්‍යවල වාර්තා කළා තිබුණා ඔබතුමා දන්නවා ඒවා පත්තරවලට එන්නේ කොහොමද කියලා අකමැතිතුමා නේද මොතොලේ ආත්මයි කියන අධිකරණ අමාත්‍යවරයාගේවත් බවම අවබෝධයක් මේකට නොතිබුණු බව මා දන්නේ නැහැ නීතිය හා සාමයේ පිළිබඳ එතුමාටත් මේක වැඩ කොටසක් තිබෙනවා මේ පොලිස් අමාත්‍යවරයාටත් මේ පිළිබඳ කියන ඔබතුමා ගැසට් එක දකින්නකොට තමයි මම දකින්නේ ඔබතුමා අගමැති මම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී නෑ ඔබ ඊයරත් එකක් කාරක සභාව දැක්කේ නෑනේ ඊයරත් එකක් මම වේලාසෙදිම දකින්න ඕනේ ඒක. ඒ නිසා ඔබතුමා ඒකට එකගතාවයකට ආවා. නෑ මම ඒක ප්‍රශ්න අපි ආණ්ඩු කළ යුතු වන්නේ අපි පාලනය කළ යුතු වන්නේ ගැටුම් උග්‍රවන දිශාවට නෙවෙයි ගැටුම් සමනය වන දිශාවට. අනු කුමාර දිසානායක මන්ත්‍රීතුමා අද මේ විවිධ කොමිටු වලට සහ කාර්ය සාධක බලකා වලට පත් කරන අයගේ සුදුසුකම් ගැන විමසනවා. නමුත් මේ කාර්ය සාධක බලකායට පුද්ගලයන් පත් කළේ ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි ඉඳ එතුමා තමයි ඒ සුදුසුකම් එතුමාට අනුව තමයි ඒ පත් කළ තියෙන්නේ. අපේ රටේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ওই විදිහට මඤ්ඤං කිලිනවනම් රටට මොකක් වෙයිද? හරිද? ඇත්තනේ මේ කියන කතාව මහා ජනතාව මේ කැසට් එක අතට හම්බෙන වෙලාවට එතකොට තමයි පාර්ලිමේන්තුව දන්නේ මේ වගේ දෙයක් ආවා කියලා. මොයේ අගමැතිතුමා කොච්චර කියවත් අගමැතිතුමා දන්නේ ඒ වෙලාවේ. එතකොට මේ හැම කෙනාම දන්නේ මේ ඔක්කොම උනායින් පස්සේ නම් ඇත්තම කිව්වොත් අපේ රටේ ඒකාධිපති පාලනයක් තමයි මේ සිද්ධ වෙන්නේ. කිසිම කෙනෙක් දන්නේ නැහැ. කැබිනට් එක දන්නේ නැහැ. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දන්නේ නැහැ. එහෙම නැත්නම් ජනතාව දන්නේ නැහැ. ආවම වශයෙන් අකමැතිතුමාවක්වත් දන්නේ නැහැ. මොකද්ද හෙට දවසේ වෙන්නේ කියලා. හෙට දවසේ මොන වගේ ගැසට් එකක් එනවද කියලා මෙලෝ දෙයක් දන්නේ නැහැ. මේ 3-4 ගොල්ලක් එහෙම නැත්නම් මේ ජනාධිපතිතුමා අවට ඉන්න මේ 3-4 දෙනෙක් කැරෙන්න දන්නේ නැහැ. ජනාධිපතිතුමාට මේ ගැසට් එක මහා සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. මොන ලාගේ ගැසට් එකක් ගහලා නම් නිකන් ටෙලිග්‍රෑම් එකක් ඉස්සර ගහන්නේ. මට කරදරයි ඉක්මනට ඇවිල්ලා යන්න බලලා යන්න ඒ වගේ එක. ඉතින් දැන් ගැසට් නිකන් ටෙලිග්‍රෑම් වෙලා තියෙනවා. ඉතින් රට කොහේ යතද කියලා නෑ ඔයගොල්ලෝ තීරණය කරන්න. නමුත් මේ වගේ තත්යක් තමයි රටේ උදා වෙලා තියෙන්නේ.
දවසින් දවස එක එක ගැසට් වෙනවා එක එක දේවල් වෙනස් වෙනවා රටනම් ඉදිරියට යන පාටක් පේන්නේ නැහැ මිනිස්සු එහෙම නැත්නම් අපි ජීවත් වෙච්ච රටාව ඒක එන්නෙන්ද අමාරු වෙట్లా තිනවා දැන් ගම් වතුර ඇවිල්ලා තිනවා ඔයිට කාලෙකට ඉස්සෙල්ලා මට පොඩක් ඇහුණා මට නිකන් මතකයක් තියෙනවා ආනන්ද ආමුදුරෝ කියනවා මේ රටේ පාලකයෝ අදුරුසාසි එහෙම නැත්නම් මේ වගේ කාලා ගන්න පාලකයෝ ආවන් පස්සේ රටම අරාජික වෙනවා කියලා මම එහෙම එකක් මම අහලා තිනවා ඒකද මේ වෙන්නේ වසංගතේ ඉවර වෙගෙන යනවා එහෙම නැත්නම් වසංගතේ පොට්ටක් මරදිනේ නෝ දැන් ඉපාර දැස්සක් එනවා ගම් අතුර එනවා නාය යනවා මිනිස්සු නැති වෙනවා මොනවා නවත් නැහැ අපේ රටේ මේක සුභාධර්මෙන් දෙන්නේ ඇත්තම කිව්වොත් අපිව පාලනය කරන්න සුභාධර්මයක් අද අපේ මිනිස්සුන්ට හැදෙන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙනවා තවත් මේ කතාව කියන්න දෙන්න ජය වේවා පරිස්සමින් මේ වසංගතෙත් එක්කම වර්ෂාවත් එක්කම ගෙවල් වලට ලයින් නැස්ති වෙලා තියෙනවා සමහර අයට ගෙවල් දොරවල් නැති වෙලා තියෙනවා අපි හැමෝටම උදව් කරන්න උත්සාහ කරනවා ජය වේවා